अरे පළවෙනි ප්‍රශ්නේ කියලා තිබුණේ මොකද්ද? ඩීගොනුවේ පළමු පෙළ මූල ද්‍රව්‍යයේ හෙලිම ඔක්සිකරණ අංකය MmO4 Pb පෙන්වයි. ඒ කියන්නේ ඔය MnO4 minus මේ M හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා දක්වන්න. පුළුවන් නේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d5. අද M හි M හඳුනා ගන්න. M කියන්නේ මැංගනස්. ජලීය ද්‍රාවණයේදී M හි උපරිම M ස්ථායි පහළම ඔක්සිකරණ අංකය ලියන්න. ජලීය ද්‍රාවණයේදී M පහළම ඔක්සිකරණ අවස්ථාව. හරිද? මොකක්ද එකට එන්න ඕන කියන්නේ? ඔයාලා මේ මොකද මම බලුවා ෆාන්ස් බලපුවාගේ ප්‍රීමියම් කරද ඕවර්ස් වැරදිලා දුන්නේ නැතුව එතන. හරිද? මම ඔක්සිකරණ අංක ටික දුන්නානේ. ඔක්සිකරණ අංක දුන්නා. ධන 2 ධන 4 ධන 6 ධන 8. එතකොට ජලීය ද්‍රාවණයේදී පහළම ඔක්සිකරණ අංකය පෙන්වන්නේ ධන 2 ධන 2. හරිද? ඊට පස්සේ 4 වෙනි කොටසේ කියනවා MnO4 minus 3 සඳහන් කළ ඔක්සිකරණ අවස්ථාවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාරකය දක්වන්න. ඒ කියන්නේ MnO4 minus කියන එක නම් Mn ධන 2 කට බත් කරන අපි දාන්න ඕනේ අම්ලයක් නේ. සාන්ද්‍ර HCl නැත්නම් අම්ලයක් H+. හරිද? M හි පුළුවන් නේ MnO4 minus Mn ධන 2 බවට පත් කරන අපි දෙමු මොනවාද? අම්ලයක් දාපු ගමන් මොකක් වෙනවද? ඕක කොහොමත් අපි දාන්න ඕනේ ආම්ලික ප්‍රතික්‍රියාව. හයිද මේ ආද ඇග්‍රි ක්ලාස් දිනවලු මේ අපි දැන් මේ ඉක්මනවත් මේක හරි ඊට පස්සේ මේකේ තියෙන දාන්නෝනි අම්ලයක් H+. ඊට පස්සේ තියෙන මොකද්ද පස්සේ නේ කරන සාන්ද්‍ර HCl දැම්මම පස්සේ මොකද්ද ප්‍රතික්‍රියාව කියලා අහනවා. Mn උපරිම ඔක්සිකරණ අංගයට Mn දාන දෙකට ඒකට අපි ප්‍රතික්‍රියාව ලියලා තිනවා. ඒක බලා ගන්න. එම් උපරිම ඔක්සිකරණ අංකයට අදාළ ඔක්සි ඇනායන පොටැසියම් ලවණ සමු තාපකරණයට අදාළ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? එම් උපරිම ඔක්සිකරණ අංකයට අදාළ ඔක්සි ඇනායන මේ හරි එහෙනම් මේ ලියුවෙම පහදෙත් මම ඔය ටික ආන්සර් ගන්න අතෙන් ලියලා දාන්න. හරි ලියු වෙන වල පන්ති වෙනවා. හරි කමන්න මේ පන්ති අවුලන්නේ මම මේ මේක රාංශ මේක කතා කරලා තියෙන මම අනිත් මූඩරේ දැන් කතා කරන්නේ නැහැ. හරිද? මේක රාංශ මාතේ කියලා දාන්න. හරි. වැඩිය බලලා හරි උසන්නේ